GJ ස්පෝකන් ඉංග්‍රිෂ් චැනල් එක වෙතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි කතා කරන්න ගියාම ඇතිවෙන තවත් ගැටලුවක් සම්බන්ධවයි. ඔව්. හිතන්න ඔබ මේ වගේ පන්ති කාමරයක ඉන්නවා කියලා. ඔව්. ඔන්න ඉතින් පොඩි ගඳක් එනවා. රයිට්. ඔබට ළඟ ඉන්න යාළුවෙක්ගෙන් අහන්න ඕන වෙනවා. මේ හලෝ. ඔයා වාතයක් කැරියද? ත සාමාන්‍ය සිංහල වහර විදියට නම් ඔයා පඩයක් කැරියද කියලා ඔයාට දැන් අහන්න වෙනවා. අහන්න ඕන වෙනවා. ඉතින් දැන් ළමෙක් ඒක අහන්නේ කොහොමද? දැන් කොහොමද අපි කෙනෙක්ගෙන් ඔයා පඩයක් කැරියද කියලා අහන්නේ කියන දේ ඔබට කල්පනාම හිතෙයි. ඇත්තට කොහොමද ඉංග්‍රීසියෙන් එහෙම එකක් අහන්නේ? අපි දන්නේ නැහැ එහෙම ඒක අහන්න ඉංග්‍රීසියෙන් නේ. හරි. අද මම ඔයාලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද එහෙම කෙනෙක්ගෙන් ඉංග්‍රීසියෙන් අහන්නේ කියලා. ඔව්. මං කලින් කිව්වා වගේ පන්ති කාමරයක වෙන්න පුළුවන්, මේ වගේ ඔෆිස් එකක වැඩ කරන ගම වෙන්න පුළුවන්, සමාජයේ කොතනක හෝ වෙන්න පුළුවන්. ඉතින් ඔබට එහෙම ප්‍රශ්නයක් කෙනෙක්ගෙන් අහන්න ඕනොත් මෙන්න මෙහෙමයි ඔබ ඉංග්‍රීසියෙන් එක අහන්න ඕන. හරි. දැන් ඔබට පේනවා Oh, I smell something bad. ඒකනේ මට ගඳක් දැනෙනවා කියලා කියන්නේ. මොන අපි ප්‍රශ්නේ අහනවා. Did you fart? Did you fart? ඔයා පඩයක් කැරියද? සාමාන්‍ය වහර එහෙමයි අහන්නේ. ඒ කියනවා වාතයක් කැරියද කියන එක. අහන්නේ එහෙමයි ඔයා පඩයක් කැරියද? Did you fart? ඔව්. නැත්තම් ඔබට මෙහෙම අහන්නත් පුළුවන්. මේ විදිහට අහන්නත් පුළුවන්. Did you just fart? Just වලට විවිධ අර්ථ තියෙනවා. දැන් මෙතනදී මම ගන්නෙ අර මේ දැන් කියන අර්ථය. Did you just fart? ඔයා මේ දැන් පඩයක් ඇරියද? මේ මොහොතේ ඔයා එහෙම ඇරියද කියලා අහන්නේ. එතකොට අනික කියනවා no, not me. නෑ මම නම් නෙවෙයි. මම නම් නෙවෙයි. ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන්නේ නැති කියලා ඒ කියන්නේ. මම නම් නෙවෙයි. No, not me. මෙතන මම තවත් උදාහරණ වැකි තුනක් ඔබට පෙන්නලා තියෙනවා. I fart too much. ඒ කියන්නේ I fart too much. මම ගොඩක් වාත අරිනවා කෙනෙක්. වාත අරිනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නම් පඩ අරිනවා කියලා තමයි කියන්න වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් කට්ටු ඒකවචනයි he. ඒතකොට fart කියන එතන ක්‍රියාපදයේ ලෙස අපි ගන්නෙ නාම පදයකුත් තියෙනවා. ඒතර ඔබ දන්නවා සල්ල වර්තමාන කාලයේදී කතු වේ කොචන නම් ක්‍රියාපදයට ශබ්දයක් දාන්න ඕන. මම සාමාන්‍ය පන්ති වලදී ළමයි ටේම කියලා දෙනවා. එහෙනම් he farts too much. ඔහු ගොඩක් වාත අරිනවා. හරි. මම අරිනවා නම් I fart. ඔහු අරිනවා නම් he farts. He farts too much. ඔහු ගොඩක් වාත අරිනවා. ඒ වගේම she always farts. ඇය නිතරම වාත අරිනවා කියන එක. ඔව්. මේ ආදී වශයෙන් ව්‍යාකරණානුකූලව ඔබට fart කියන වචනේ යොදා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. මම හිතනවා එනම් ඔබ ඉංග්‍රීසි කතා කරන්න ගිහිල්ලා තවත් ගැටලුවක් ඇති වෙන තැනක් අද ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.